හරිද ඔන්න අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයගොල්ලන්ට ඇත්තටම වැදගත් වෙයි කියලා. thumbnail එකේ තියෙන විදිහටම කොහොමද Gmail එකක් hack කරපු Gmail එකක් කොහොමද බලාගන්නේ hack කරලා තියෙන මොන phone එකෙන්ද ඒ hack කරපු phone එක අපි කොහොමද අපේ පාලනයට ගන්න කොහොමද අපට ඕන වෙලාවට මේ phone එකේ sound පාලනය කරන්නේ ඒ වගේ වැට්ටියක් ගැන hari video gede anna kalian mata karena demam gila pe channel lega tau mas subscribe karena itu dem subscribe karena eva gema ape alute mudana videos ogon langkata magin karena aniwaran ide hebat karena bell icon neka klik karena eva gema pe page jeka eva gema Instagram mega Twitter ekat follow karena tiya karena hari wedi katana tuh yang video gede hari itu nyalane tamen lagi tiba itu ada mewah deh karena ogolongge pon lagi data tienn ona ogolong pon lagi data on kalla tianno ogolongge Gmail lagi deh Gmail lagi dakunu atau bete cuti dot tag kati ogolongge name ogolong Gmail lagi hadpu name mulla kurar ekatach karana ekatach karada passe udah mati ogolong ke Gmail leka ite ating ati ogolong ta venet echa Gmail tiga ogolong ke udah mati Gmail leka di ating tian wa manage your Google account kela eka touch karada pase podi category waga ke home eva ke podi category waga ke nawa eking yanona security kiyana option ekata hari මේ විදිහට security කියන option එකට ගිහිල්ලා එතන පොඩ්ඩක් යටට යනකොට your device කියලා option එකක් තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැනට ඒ Gmail එකට login වෙලා තියෙන phone එක මෙතන iPhone එක නම් මගේ phone එක මෙතන Huawei Y6 එක තමයි මාව hack කරලා තියෙන Gmail එක. hari api balum e Gmail එක කොහොමද අපි අපේ අපේ Gmail එක අරගෙන තියෙන්නේ අපි කොහොමද ඒ Gmail එක අයින් කරන්නේ කොහොමද කියලා බලමු. ඒක කරන්න එයාගේ Y6 කියන එක ටච් කරන්න ඕන Huawei. ඒක උඩ එකපාරට ටච් කරලා ඊට පස්සෙනවා ආයි මේක මේ blue right tag වැටලා තියෙන එක දැන් login වෙලා තියෙන එක blue right tag වැටලා නැහැ කියන්නේ එයා login වෙලා නැහැ කියන එක Huawei Y6 කියන එකේ dot 3ක් පෙන්නනවා. ඒ dot 3 ටච් කරලා auto නම් පුළුවන් sign out එක දෙන්න. sign out වුණාට පස්සේ එයා මේ Gmail එකෙන් ඉබේ log out වෙනවා. log out වුණාට ඒ වුණාට එයා password Gmail දන්නවනම් එයාට පුළුවන් ආයි එන්න එතනම අර doc තුනෝබලා ඒ මේක password එක වඩ මාරු කරගන්න පුළුවන්. ඔව් මේ දින change password කියලා change password දුන්නා පස්සේ ටිකක් load වෙනවා. ඊට පස්සේ මෙතන පුළුවන් ඔයාගේ password එක change කරන්න. hari evi hema video ekak api passe genawa etakam api balamu kohomada e ape hack karapu phone eke Gmail eka tiyena phone ek kohomada api palane karanne kiyala dan metana ekai pennanne wage dan login wela tiyena eka vitarai dan mage nam pennanne dan mage login wela tiyena phone eka vitarai ඊට යටින් පෙන්නනවා manage device කියලා. ඒ manage device ටච් කරන්න. ටච් කරාට පස්සේ පෙන්නනවා අර අපි log out කරලා දාපු ඒ phone එකයි ඔයාගේ දැන් login වෙලා තියෙන Gmail එක phone එකයි Huawei Y6 එක ගාව ටච් කරන්න. එන්න ටිකක් වෙලා යනවා. ඒක ටච් කරාට පස්සේ මුලින්ම මේ කැටගරි ගොඩක් තියෙනවා. මුලින්ම එන ෆෙන් ඩිවයිස් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට හොයාගන්න පුළුවන් මෙතන ෆෝන් එකේ තොරතුරු ටික. ෆෝන් එක කොහෙද දැන්ට තියෙන ලොකේෂන් එක, ඒ වගේම ෆෝන් එකේ දැන්ට බැටරි කොච්චරක් තියෙනවද, ෆෝන් එකේ දාලා තියෙන සිම් එක පෙන්නනවා, දැන්ට දාලා තියෙන මොබිටෙල් සිම් එකක්, ඒකෙන් තමයි ලොකේෂන් ඔන් කරලා තියෙන්නේ. ඒ වගේම තව 42% චාර්ජින් තියෙනවා මේ ෆෝන් එකේ. ඊළඟට තව අපට පුළුවන් මේ ෆෝන් එකේ සවුන්ඩ් පාලනය කරන්න. මේතන සවුන්ඩ් ප්ලේ සවුන්ඩ් කියලා එකක් තියෙනවා. ප්ලේ සවුන්ඩ් ඔන් කරාට පස්සේ මේ ෆෝන් එකේ සවුන්ඩ් පාලනය වෙනවා. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න, ඔයගොල්ලන්ට දැන් ඇහෙනවත් දන්නේ නැහැ. ඒ හැකරු ෆෝන් එක මං ගාව තියෙන්නේ. ඒ ෆෝන් එකේ සවුන්ඩ් පාලනය වෙන්නේ මං ප්ලේ කළා. හරි, ඉතින් ඇත්තටම යාළුවනේ සෝරි වෙන්න ඕන, මට හැක් කරපු වෙන ෆෝන් එකක් තිබ්බේ නැහැ. මම හැක් ෆෝන් එක විදියට, ඒ කියන්නේ මේ Huawei Y6 කියන ෆෝන් එක විදියට ගත්තේ තාත්තගේ ෆෝන් එක. මම මේකේ ප්ලේ සවුන්ඩ් කියලා දුන්නා ඊපස්සේ මේකේ Y6 එකේ ප්ලේ වෙන්නේ කෝලින් සවුන්ඩ් එක. ඒකට තාත්තා හිතුවා ඉතින් මේ ඒක කෝල් එකක් කියලා. ඒකින්ද පොඩි තාත්තා ෆෝන් එක කිල්ලුවා. හරි, ඒ වගේම මේකේ තව ඔප්ෂන් දීලා තියෙනවා security device. ඒ වගේම මේකේ ගොඩක් ලොකු ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. මං හිතන්නේ මේකෙන් පුළුවන් ෆෝන් එක තියෙන තැන, ඒ වගේම ෆෝන් එකේ data පාලනය, ඊළඟට ෆෝන් එකේ මේකේ දාලා තියෙන security device එකක්, ඒ වගේම ඔව් security device මට යන්න පුළුවන්. දැන් නම් ගිහිලා කරන්න විදියක් නැහැ, ෆෝන් එක මං ගාව නෙමෙයි තියෙන්නේ. මම මේකේ back වෙන්නම්. මට security device වලින් back වෙන්න බෑ, ආයි මුලින් ඉඳන් යන්න වෙනවා. හරි, මං හිතන්නේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේකෙන් මං හිතන්නේ හැක්කයක් වගේ තමයි මේක. සාමාන්‍යයෙන් හැක්කයක් වල මේක හැක්කයක්ම නෙවෙයි. ෆෝන් එකකින්ම Google Chrome හරහා දෙන සර්විස් එකක්. මං හිතන්නේ මේක ඇත්තටම වැදගත් වෙයි කියලා. දැන් මේකේ ලොග් අවුට් වෙලා තියෙන, දැන් මේකට එන්න බෑ, මේක පාවිච්චි කරන්න පුළුවන් මට විතරයි. හරි, ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඇත්තටම වැදගත් වෙයි කියලා. මේක ගැන නොදන්න අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කළා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා පොඩි සප්පයක් දෙන්න. ආයි තව අලුත් ටෙක් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.